අයිබුවන් ගරුතර මහා සංඝරත්නය ඇතුළු පූජ්‍ය කුතුමනි, මිත්‍රවරුනි, ආදරණීය දූ දරුවනි, ඔබ දන්නවාද මුළු ලෝකයම කොරෝනා වසංගතයට මුහුණ දී සිටින බව. ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන බවත් ඔබ දැනටමත් දන්නවා ඇති. අපේ රටේ ජනතාවටත් මේ කොරෝනා වසංගතයෙන් බලපෑමක් එල්ල වී තිබෙන මොහොතක්. අපි දැන් මේ අභියෝගයට රටක් වශයෙන් මුහුණ දෙන්න ඕනේ. ජනාධිපතිතුමාත් රජයත් මේ වසංගතයට මුහුණ දෙන්න නිරන්තර අවධානයෙන් සූදානම් බව මා කියන්න ඕන. ජනතාවට අවශ්‍ය වෛද්‍ය හා සෞඛ්‍ය පහසුකම් අප්‍රමාදව ලබා දීමට අපට පුළුවන්. ඒ සඳහා අවශ්‍ය නිසි වැඩපිළිවෙළක් රජයට තිබෙන බව මම අවධාරණය කරන්න ඕනේ. රජය ඉතාමත් දැඩි අවධානයකින් කටයුතු කරන නිසා ඔබ මේ පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ. ඖෂධ සහ සෞඛ්‍ය පහසුකම් වගේම ඉදිරි මාස කීපයටම රටට අවශ්‍ය ආහාර, ඉන්ධන, රෙදිපිලි ඇතුළු සියල්ල අප සම්පාදනය කරගෙන තිබෙන බව මා කිව යුතුයි. ඒ නිසා ලෝකෙම මුහුණ දී තිබෙන මේ වසංගත තත්ත්වය හමුවි අප ශ්‍රී ලාංකික ජාතියේ තිබෙන පරිණත බවක්, දැනුමක්, එකමුතුකමක් පෙරට ගත යුතු මොහොතක් මේ. ජාතියක් වශයෙන් වෛද්‍ය උපදෙස් පිළිපදිමු. දරුවන්ගේ ආරක්ෂාව පතා දැනටම රජයේ පාසල්, පෞද්ගලික අධ්‍යාපන ආයතන, විශ්වවිද්‍යාල නිවාඩු දී තිබෙනවා. මේ කෙටි කාලය තුළ ඒකරාශී වීමෙන් වළකින්න යයි මා ඔබෙන් ඉල්ලා සිටිනවා. අප රජයේ කිසිවක් ජනතාවට හංගන්නේ නැහැ. රෝගීන් ගැන, රෝගයේ ස්වරූපය ගැන ඉතා ඉක්මනින් ජනතාව වෙත කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය මගින් තොරතුරු ලබා දෙන්නේ අප සියලු දෙනාගේ ආරක්ෂාව සඳහා. ඒ නිසා නොයෙක් සමාජ මාධ්‍යන් මගින් පතුරුවන අසත්‍ය ප්‍රචාර කටකතා කෙරෙහි විශ්වාසය තබා කලබල වෙන්න එපා. එසේ කලබල වීම, බියටපත් වීම මේ වසංගතයේ පාලනයට මගක් නොවේ. ඇතිවිය හැකි අපහසුතාවයන්ගෙන් ඔබව මුදවාගෙන ආරක්ෂිතව ජීවත් විය හැකි පරිසරයක් සැකසීමටයි. රෝගියෙකු වාර්තා වූ විට ඔහු හා පවුලේ අය පිළිකුල් කිරීම, විරෝධය පෑම අපේ මනුෂ්‍යත්වයට ගැළපෙන්නේ නැහැ. අප ප්‍රතිකාර කරන රෝහල්, රැඳු මධ්‍යස්ථාන තම ප්‍රදේශයෙන් ඉවත් කරන්නට යයි බලපෑම් කිරීම මනුෂ්‍යත්වයට ගැළපෙන්නේ නැහැ. එබඳු විපතක් සහෝදර රටවැසියෙකුට වූ විට තමා උපමාවටගෙන කටයුතු කරන්න යයි මා අදහන ආගමේ නාමයෙන් ඔබගෙන් ඉල්ලා සිටිනවා. අපි ජාතියක් වශයෙන් මේ විපත්ති අවස්ථාවේ එකට සිටිමු. අප මීට වඩා අභියෝග ජයගත් ජාතියක්. ඔබට අපට එකට එක්වී මේ විපතින් ගැලවීමට ශක්තිය තිබෙන බව මට විශ්වාසයි. ඔබ සැමට තෙරුවන් සරණයි.